මටම දැනගන්නේ දැන් දීපල්සිල්ල වගේ ගායකෙක් ලංකාවේ ඉන්නවා කියලා ඊට කලින් මෙයා ගමේ අපි විලාලා අපි ඔක්කොම ඉතින් එක මගේ වාහනේ තමයි යන්නේ අපි යන්නේ ෂෝ එකේ දැන් මෙයා දීපල් ඉදිරියට ඇඳලා ඉතින් එහෙම තමයි යන්නේ හැබැයි දැන් සමහරලාට දැන් මම ටිකක් ඔය මහත්තේ චලුත ගෙට්ටුවට ඉඳලා මහත්තේ පොලිසියට සාමාන්‍ය ඊට පස්සේ රෑට මාව අඳුර ගන්න බෑ මම දැන් අපි ඉතින් පොඩ්ඩක් ඔය දන්නද මේ සින්දු අතුරු ටිකක් එහෙම අරගෙන එහෙමනේ ඉන්නේ රෑ නිදි වරාගෙන දැන් කලර් ලයිට් එකම සමහරලාට පේන්නේ රතු කොළ වෙලා පේනවා කොළ දම් වෙලා පේනවා එකපාරක් බොරැල් අංගීදි මෙහෙම දැම්ම කොළ පාට වගේ හැබැයි රතු පාට බොරැල් කනත් කනත් ගාව කලර් ලයිට් එක පොලිසිය නැවැත්තුවා මගේ බට්ට වෑන් එක දුන්නේ මෙහෙම කරලා මම දැන් එනවා පොඩි අර ඒක පෙන්වන්න ඕනි අර ඒ කියන්නේ එන නියතමානී ගමනක් තියෙනේ පොලිසියෙන් ඇල්ලුවා මේ කියන්නේ ඒ ලයිසන් එහෙම තියෙනවා නම් අපි ගාමිණී පොන්සේක වගේ අපිට ලයිසන් නැත්නම් අපි විජේ කුමාරතුංග වගේ ඒ ලයිසන් ආයෙම් බලපති මොකුත් නැහැ ඉතින් අත්‍තර මේ වෙලාවේ මම ඉතින් ඉන්නේ මෙහෙම ඇවිල්ලා ඉතින් කොහොමද මාත්‍යෝ කියලා ඉතින් එහෙම එනවා එනකොට පිම්පොන් නේද මං කිව්වා ඔව් ලයිට් කපල දැම්මේ කරන්න දෙයක් නැහැ නළුව වුණාට ලියන්න වෙනවා මොකවා කවන්න මේවා ඉතින් අපිට අවස්ථාවක් දෙන්න මේ දීපල් සිල්ල මහත්මයාත් ඉන්නවා ඇතුලේ දැන් ඉන්නේ ලෝකල් එක දැන් මම අනේ ඉතින් ඉන්නවනම් එන්න කියනකො පොඩ්ඩක් කතා කරන්න හරි මං ඉන්න කියලා මම යන ගමන් දොරණ දීපල් සිල්ල කියලා තින්නේ ඒ විදිහට වරෙන් මුතාවා ඇවිල්ලා දැන් පොලිසිය කොහොමද මාත්‍යෝ කියලා දීපල් රොයිස් එක අරගෙන ඔබතුමා කොහෙද අපි යනවා පිම්පොන් බස්සන්න ඔබතුමා ඉන්නේ මාත් පානදුරේ තමයි පානදුරේ කොහෙද පල්ලිමුල්ලේ රබර් රත්තේ ඔව් රබර් රත්තේ ග්‍රවුන්ඩ් එක ගාව යහපැත්තේ ඒ ග්‍රවුන්ඩ් එක ගාව යහපැත්තේ කම්මල් යහපැත්තේ ඉන්නවනේ අර දීපල් සිල්ල වගේ සින්දු කියන මල්ලි අයියා කොහොමද දන්නේ මම මේ මල්ලිගේ ගෙට යහපැත්තේ අනේ බුදු අයියේ සෝරි අයියේ මට අඳුර ගන්න බැරුණා අයියේ අයියේ මම දීපල් වගේ සින්දු කියන මල්ලි අයියේ ඇත්තටම මේ ඒ අයියා මගේ යාළුවෙක්ගේ මේ අක්කගෙනේ බැඳලා ඉන්න අයියා කෙනෙක් ඒ අයියා ඇත්තටම මම දන්නේ නැහැ පොලිසිය කියලා. එච්චර කාලයක් මම ආශ්‍රය කරන බැලනම් මේ සිටි ට්‍රැෆික් එකේ ලොක්කෙක්. මේකනේ. එතකම මම දන්නේ ඇයි සාමාන්‍ය ගෙදර ඉඳිද්දි බිස්නස් එකක් කරනවා ඩිලිවරි කරන්නේ. ඒක කඩවල වලට බඩු දානවා. මම ඉතින් එහෙම පුජ්‍යලෙක් එකපාරටම යුනිෆෝම් පිටින් පිස්ටල් දෙකුත් ඉනේ ගහගෙන ඉන්නෝ දැක්කාම මට හොල්මන් වුණා වේ. මම දන්නේ නැහැ ඇත්තටම. පොලිසිය මට රවුනා. ඉතින් බොරු කියලා මාත්. පොලිසිය ලගින් ගිහලා කියන්නේ බොරු කියලා දී. අයියෝ.